සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් SLT ඔකේ YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයාලා හැම දෙනෙක්ම ඉතින් ඕන අද දවසේත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා අලුත්ම මාතෘකාවක් ගැන ඉතින් පහුගිය දවස්වල මම ඉතාලි සම්බන්ධ වීඩියෝස් කීපයක්ම කරා ඉතින් මේ වීඩියෝ අතරින් අන්න කීප දෙනෙක්ම අහලා තිබුණ දෙයක් තමයි වතු වීසා කියන දේ කොහොමද ඒක කොහොමද ඇප්ලයි කරන්නේ මොකද්ද මේ සම්බන්ධව කියලා ඉතින් මේ පිළිබඳව මම පොඩ්ඩක් හොයලා බලද්දි මට කරුණු කාරණා කීපයක්ම දැනගන්න ලැබුණා ඒ වගේම අලුත්ම තොරතුරුත් දැනගන්න ලැබුණා ඒ තමයි මේ වෙද්දි 2022 සඳහා මේ වතු වීසා කියන ක්‍රමවේදය එහෙම නැත්නම් සීසනල් ජොබ් මෙන්න මේ ක්‍රමවේදය ආරම්භ කරන්න යනවා ඉතින් ඒක නිසා ඒකට අවශ්‍ය අනුමැතිය ලැබිලා තියෙනවා ඒ සම්බන්ධවත් මෙතනදී මම දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක අරහස සෝදානම් වෙන්නේ ඉතින් හැමදේම කලින් මතක් කරනවා අද දෙසැම්බර් 31 ඉතින් 31 වෙනිදා කියන්නේ 2021 වර්ෂයේ අවසාන දවස ඉතින් ඊළඟට ඔන්න හෙට දවසේ අලුත්ම වර්ෂයක් ආරම්භ වෙනවා 2022 ඉතින් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා 2022 වර්ෂයේදී ඔයගොල්ලන්ගේ තියෙන සිහින හැමදේම සැබෑ වෙලා තවත් රටකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ දේවලුත් ඔයගොල්ලන්ට සැබෑ වෙන්න කියලා මම මෙතනදී ප්‍රාර්ථනා කරනවා ඉතින් එහෙනම් හැමෝටම සුබ නවසරක් වෙන්න කියන පණිවිඩය මතක් කරන ගමන් ඉතින් ඉස්සරහම බලමු මේ වතු වීසා කියන්නේ මොකක්ද කියන එක ගැනත් පොඩි හැඳින්වීමක් කරන්නම් මම හොයාගත්ත කරුණු කාරණා එක මොන හරි ඔයගොල්ලෝ දන්න දෙයක් තියෙනවා නම් සමහර මේ පිළිබඳව දන්න කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලන්ට පුළුවන් ඒ සම්බන්ධ මොන හරි දන්න දේවල් කමෙන්ට් එකක් කරහා දැනුවත් කරන්න. ඉතින් කොහොම හරි 2022 වර්ෂයට ඔන්න වතු වීසා ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේ පිළිබඳව ඔයගොල්ලන්ට හොයා ගන්න පුළුවන් අන්තර්ජාලය පරිශීලනය කරොත් එහෙම නිකන් ගහලා බලන්න Google එකේ මේ සම්බන්ධ නිවුස් ගොඩාක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අලුතෙන් ආපු අප්ඩේට් එක. ඉතින් මේ සම්බන්ධයෙන් මම හොයාගත්ත කරුණු ටික දැන් ඉස්සරහට එනන් ඉදිරිපත් කරන්නම්. ඉතින් ඉක්මනින්ම අපේ වීඩියෝ එකේ ට්‍රේලර් එකට ගිහිල්ලා එමු. ඉතින් පස්සේ කතා කරමු මොනවද මේ වතු වීසා කියන්නේ කොහොමද මේ දේවල් කරන්නේ කියලා. मुलिम मत करना एस एल टू के चैनल तमाम सब्सक्राइब करना ये मैं वीडियो करते मुलिम मिगतना किन्ना पुल पल्ले तीन रतपाड़ सब्सक्राइब बटन का क्लिक करना ये एक दफन पेट तीन बेल का पुलवा यह बेल क्लिक करना दापा मुगलेंट बला हेकिन इवे मत एस एल टू के ऑफिशियल सह एस एल टू के इंग्लिश प्रिपरेशन हब की फेसबुक ग्रूप इकतना हेकिन ඉතින් මොකද්ද මේ වතු වීසා කියන්නේ මේක ගැන මුලින්ම කතා කරලා ඉමු මම හොයාගත්ත කරුණු කාරණා එක්ක වතු වීසා කියලා කියන්නේ සීසනල් එකක් සඳහා නැත්නම් සීසන් එකක් සඳහා ඕගලන්ට ලබා දෙන නැත්නම් අපේ රටට විතරක් නෙමෙයි රටවල් ගණනාවකටම ලබා දෙන එක්තරා වීසා ක්‍රමවේදයක් ඉතින් මෙතනදී මාස කීපයක් දක්වා තමයි ගොඩක් ලාට මාස 8ක් මෙන්න මේ වගේ කාල සීමාවක් තමයි මේ වීසා ක්‍රමවේදය හරහා ඕගලන්ට වීසා එකක් ලබා දෙන්නේ මෙතනදී පුළුවන් ඉතාලියට ගිහිල්ලා මේ මාස කීපය ඇතුළත ඔයගලන්ට එහෙ වර්ක් කරලා ඒ අදාළ කටයුතු ටික කරගන්න. ඉතින් මෙතනදී සමහර කෙනෙකුට අවස්ථාවක් තියෙන්න පුළුවන් මොන හරි හේතුවක් මත එයාගේ වීසා එක අලුත් කරගෙන මොන හරි වෙනත් වීසා එකකට මාරු වෙලා ඒ හරහා එයාට වීසා එකක් හදාගෙන වර්ක් පර්මිට් එකක් හදාගෙන ඉන්න හැකියාව ලැබෙන්න පුළුවන්. නමුත් දැනට මේකෙදි තියෙන දේ තමයි මේ වීසා එක හරහා ඔයගලන්ට කෙටි කාලීනව නැත්තම් යම් කිසි සීසන් එකක් සඳහා තමයි මේ වීසා එක ලැබෙන්නේ. විශේෂයෙන්ම මේ සීසන් කියලා සඳහන් කරන්න හේතුව තමයි ඉතාලි කියලා කියන්නේ අවුරුද්දේ හැම කාලෙම ගොවිතැන් මෙන්න මේ දේවල් කරන්න පුළුවන් කට්ටියක් නෙමෙයි නැත්නම් රටක් නෙමෙයි මේ අයගේ එක්තරා කාලයකදී විතරයි කෘෂිකර්මාන්තය කරන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මේ සම්බන්ධයෙන් ඒ අදාළ කාල සීමාවට විතරක් මිනිසුන් ගෙන්වාගෙන වැඩ කටයුතු කරගන්නේ ඉතාලි රජයේ මේ සම්බන්ධව මේ විදිහේ විශේෂයක් හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් මේක අද ඊයේ අපි කියන්නේ මේ කාලාන්තරයක් තිස්සේ මේ විදිහට මේ වතු වීසා කියන ක්‍රමවේදය පැවැත්වගෙන එනවා. ඉතින් මෙතනදී ඔයගලන්ට ලංකාවට ලබා දීලා තියෙන කෝටා එකක් හරහා මේ විදිහට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වතු වීසා කියලා කිව්වොත් මේක ඇත්තටම ඉතාලි භාෂාවෙන් හඳුන්වන්නේ මම බලපු විදිහට කොහොම හරි ඩෙක්රොතේ ෆ්ලුසී කියන නමින් තමයි මෙතනදී මට පේන්න තිබුණේ. නමුත් ඔයගලන්ට පුළුවන් ඇත්තටම මේක වැරද්දක් තියෙනවා නම් නිවැරදි කරන්න. ඉතින් කොහොම හරි 2022 වර්ෂය සඳහා මේ විදිහට මේ වීසා එක නැත්තම් වතු වීසා කියලා අපි කතා කරමුකෝ. මෙන්න මේ වීසා එක ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. මෙතනදී 69,700ක වගේ ප්‍රමාණයක් තමයි මේගොල්ලෝ වීසා ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මෙතනදී මේ වීසා එක සම්බන්ධයෙන් පහුගිය කාලේ පුරාවටම තීරණයක් නැතුව එහෙට මෙහෙට වෙබී තමයි තිබිලා තියෙන්නේ. මේක ඇප්‍රූව් වෙනවද මේක මේ අවුරුද්දේ කරනවද නැද්ද මේ විදිහට මේක පොඩ්ඩක් එහෙට මෙහෙට දෝලණය වෙවි තිබිලා කොහොම හරි මේ වෙනකොට මේකට අනුමැතිය ලැබිලා තියෙනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. මේ වතු වීසා එක හරහා දැන් ඉස්සරහට 2022 වර්ෂයේදී ගෙන්න ගන්නවා කියලා. ඉතින් ඒක තමයි මම කලින්ම කිව්වේ 69,700ක වගේ ප්‍රමාණයක් මේගොල්ලෝ මේ කෝටා එක ලබා දීලා ගෙන්න ගන්න සූදානමෙන් ඉන්නවා. නමුත් මුලින්ම මතක් කරන්න ඕන දේ තමයි මේ වීසා එකට තාමත් දිනයක් නිකුත් කරලා නැහැ ආරම්භක දිනය. ඉතින් කොහොම හරි මේ අවුරුද්ද අවසාන වෙන්න දැන් අද දවසේ අවසාන වෙනවා. ඉතින් හෙටින් ඔන්න අලුත්ම
අවුරුද්ද පටන් ගන්න. ඉතින් එතකොට ඒ අවුරුද්දේ ගොඩක් දුරට ජනවාරි මාසයේ වගේ මේ කෝටා එක ආරම්භ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් කොහොම හරි සෝදානමෙන් ඉන්න මේ පිළිබඳ අලුත් අප්ඩේට් එකක් ආපු ගමන් මම දැනුවත් කරනවා කොහොමද මේකට ඔයගොල්ලෝ සෝදානම් වෙන්න ඕනේ කියලා. ඉතින් කොහොම හරි අපි බැලුවොත් එහෙම මේ වතු වීසා එකක් ඔයගොල්ලන්ට ලේසියෙන් ලබා ගන්නත් බෑ. ඒ කියන්නේ මේක දැන් ලැබුණා කියලා අපිට එකපාරට ගන්න හැකියාවක් නැහැ. ඉතින් මේ වීසා ප්‍රමාණය ලංකාවට නෙමෙයි. ඒ කියන්නේ ලංකාවට විතරක් මේ 69600ක් නෙමෙයි තියෙන්නේ. මේගොල්ලෝ මේ වීසා එක ලබා දෙන කන්ට්‍රි කීපයක්ම තියෙනවා. මම ඔයගොල්ලන්ට දැන් දාන්නම් ඒ ටික බලන්න පුළුවන්. මේ කන්ට්‍රි වලින් හැම කෙනෙක්ම ඇප්ලයි කරනවා. ඉතින් මේ ඇප්ලයි කරන හැමෝම අතරින් තමයි 69600කට අවස්ථාව උදා වෙන්නේ. ඉතින් ඒක නිසා මුලින්ම ඇප්ලයි කරන අයට මේකේ වාසිය ගන්න පුළුවන් ඒ චාන්ස් එකක් පොඩි තියෙනවා මුලින්ම ඇප්ලයි කරන අයට. ඒකත් එක්කම තව දෙයක් තමයි අවසානට ඇප්ලයි කරත් ගැටලුවක් නැහැ. නමුත් මෙතනදී විශේෂම දේ වෙන්නේ ඕගොල්ලන්ට ස්පොන්සර් කෙනෙක් ඉන්න ඕනේ. ඉතින් හිතමු අතේට මේ වීසා එක හම්බුණා කියලා දාන්න බෑ. ඒකට ඒ අදාළ රටේ නැත්නම් ඉතාලියේ සේවා යෝජකයෙක් නැත්නම් ඔයාලට වීසා ලබා දෙන කෙනෙක් එම්ප්ලොයර් කෙනෙක් ඉන්න ඕනේ. ඉතින් මේ එම්ප්ලොයර් ඔයගොල්ලොන් ස්පොන්සර් කරොත් තමයි ඔයාලගේ වීසා ડોකියුමන්ට් ඒගොල්ලෝ හදලා සබ්මිට් කරොත් තමයි ඔයාලට මේ වීසා එක අප්‍රූව් කරගන්න හැකියාව තියෙන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න වීසා එක මේක ආරම්භ වුණා කියලා ඔයාලට වීසා දාලා යන්න හැකියාවක් නැහැ. එහෙම අලුත් ක්‍රමවේදයක් නැහැ. මොකද වීසා ෆෝම් එකක් පුරවලා ඔයගොල්ලන්ට යන්න ස්පොන්සර් කරන කෙනා හරහා තමයි ඔයගොල්ලන්ට යන්න හැකියාව තියෙන්නේ. ඉතින් මේ වෙද්දිත් ඉතාලි වල තමන්ගේ පවුලේ අය හිතවත්තු ගොඩක් අය ඉන්න අය මම දන්නවා ගොඩක් මේ වීඩියෝස් එකතු වෙලා ඉන්නවා අපේ channel එකත් එකතු වෙලා ඉන්න. ඉතින් ඒ අයට පුළුවන් ඔන්න හොඳ අවස්ථාවක් තියෙනවා ඉක්මනින්ම ස්පොන්සර් කෙනෙක් තමන්ගේ නෑදෑ හිතවතෙක් කරා හරි හොයාගන්න මේ වීසා එක හරහා ඉක්මනින් යන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙම නොවන අයටත් පුළුවන් උත්සාහ කරලා බලන්න මොකක් හරි ක්‍රමවේදයක් හරහා ගොඩක් වෙලාවට වෙබ්සයිට් හරහත් හොයාගන්න පුළුවන්. ඉතින් ඊට වඩා හොඳයි ටිකක් උත්සාහ කරලා හිතවතෙක් කරා හොයාගන්න try එකක් දුන්නොත් මොකක් හරි ඔයාලට දෙයක් කරගන්න හැකියාවක් ලැබෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි මුලින්ම තවත් කාරණාවක් මතක් කරනවා ඔයගලන්ට. මේ වෙද්දී මේක තමයි ලංකාවේ ඉතාලි වීසා සම්බන්ධයෙන් කරගෙන යන ලොකුම ස්කෑම් එක බවට පත් වෙලා තියෙනවා. මොකද ගොඩක් අය මේ ප්‍රෝග්‍රෑම් එක පෙන්නලා මිනිස්සුන් රවට්ටලා මුදල් උපයන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඔයගොල්ලන්ට තමන්ගේ මුදල් පරිස්සම් කරගන්න ඕන නම් හොඳ කල්පනාවෙන් ඉන්න මේ වීසා එක ලබා දෙන්නම් කියලා එක එක අය ඔයගොල්ලන්ගේ මුදල් ලබා ගන්න ඉඩ තියෙනවා. ඒක නිසා හොඳ කල්පනාවෙන් ඉන්න තමන්ට දෙයක් හරියට කරලා දෙනවද නැද්ද මොකද්ද වෙලා තියෙන්නේ කියලා හොයලා බලන්න. ඉතින් කොහොම හරි ඔන්න ඔය කාරණාව තමයි වතු වීසා එක සම්බන්ධව මට පැහැදිලි කරන්න තියෙන කාරණාව. තව මොන හරි වැඩිදුර විස්තරයක් තියෙනවා නම් මට වඩා දෙයක් ඔයගොල්ලෝ දන්න කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් කරහා ඒක ඉදිරිපත් කරන්න. ඉතින් ඒ වගේම තමයි මේ වීසා එක මම කිව්වා ඔයගලන්ට 69600ක ප්‍රමාණයක් තමයි වීසා එක තියෙන්නේ කියලා. ඉතින් මේ වීසා එක ලබා දෙන එක එක ෆැක්ටර්ස් තියෙනවා. ඒ කියන්නේ ෆැක්ටර්ස් කියන්නේ එක එක සෙක්ෂන් තියෙනවා. ඉතින් මේක කෘෂිකර්මාන්තයට මේ වගේ අංශ වෙන් වෙලා තියෙනවා. මොනවද කියලා මම ඒදිවලුත් දැන් ඔයගලන්ට දාන්නම් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයගලන්ට ඒ අංශ ටික මෙතනදී බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී ෆ්‍රයිට් ට්‍රාන්ස්පෝර්ට්, ඒ වගේම ඇග්‍රිකල්චර්, ඒ වගේම ටුවරිසම් සහ ඒ වගේම තමයි මෙතනදී කන්ස්ට්‍රක්ෂන් කියන අංශ. මෙන්න මේ අංශ හතරටම ඔයගලන්ට මේ වීසා එක හරහා එකතු වෙන්න හැකියාව තියෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ මේ අංශයක් හරහා උත්සාහ කරන්න බලාපොරොත්තු වෙනවා නම් එමු නැත්නම් මේ අංශයක දැන් තමන් නියලී ඉන්න කෙනෙක් නම් මේ විදිහට ඔයගලන්ට වතු වීසා එකක් හරහා ඇප්ලයි කිරීමේ අවස්ථාව තියෙනවා. ඉතින් කොහොම හරි සෝදානමෙන් ඉන්න ඉක්මනින්ම මේක ආරම්භ වෙච්ච ගාම ඔයගලන්ට දැනුවත් කිරීමක් අරගෙන එන්නම්. ඉතින් ඔයගොල්ලන්ට යමක් දැනගන්න ලැබුණා නම් මේකෙන් යමක් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන හිටපු දේ සිද්ධ වුණා නම් ඔයගලන්ට පුළුවන් මේ වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම වීඩියෝ එකට මොන හරි අදහසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි SL2K channel එකට මේ වෙද්දි subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් පල්ලෙහා දෙන රතුපාට subscribe button එක click කරලා ඒක subscribe කරන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම මතක් කරනවා bell icon එකත් click කරලා තියාගෙන වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම සුබ දවසක් කියන ගමන් මෙතනින් මේ වීඩියෝ එක අදට අවසන් කරනවා. ඒ වගේම අවසාන වශයෙන් තව දෙයක් මතක් කරනවා එළවෙන අලුත් අවුරුද්ද ඔයගොල්ලෝ හැමෝටම සතුට සෞභාග්‍යය පිරි සුබ නව වසරක් වේවා කියලා වීඩියෝ එක අවසන් කරනවා.